ඔක්තෝබර් මාස පළමුවන දා බුද්ධ කන්‍යාවට සාහිත්‍ය අඹරේ දෙදෙන සමයක් බුද්ධ ග්‍රහය මෙම වසරෙහි ඔක්තෝබර් මාස පළමුවන දා රාත්‍රී 8:38ට කන්‍යා රාශිය කරා පිවිසෙන අතර ඔක්තෝබර් මාස 19 වන දා පෙරවර 1:17 වෙනතෙක්ම තම කන්‍යා රාශි චලිතය පවත්වාගෙන යයි මෙම ග්‍රහ චලිතය අනුව මෙතන කන්‍යා धनु मीन यान लग्न हिमियांत ऑक्टोबर मास फलम वनतात ऑक्टोबर मास 19 वनतात अतर काल सीमाव तुले गोचरयन भद्रा नंबु पंच महापुरुष योगय निर्माणय वन बव पेने ए अनुव एम लग्न हिमियांत ऑक्टोबर मास फलम वनतात ऑक्टोबर मास 19 वनतात अतर काल सीमाव तुले දැනට පවතින ගැටලුවලට යම් තාක් දුරකට හෝ විසඳුම් ලැබෙන බව පෙනේ. මේ ආකාරයට සිංහ ලග්න ජනරජ කේන්ද්‍රයේ ධන ස්ථානය සහ අය ස්ථාන අධිපති බුධ ග්‍රහය උච්ච ලෙස චලිත වීම අනුව ඔක්තෝබර් මාස 3 වෙනිදාත් ඔක්තෝබර් මාස 13 වෙනිදාත් අතර කාල සීමාව තුළ රටෙහි ආර්ථිකය පිළිබඳ කොටස් වෙළඳපළ පිළිබඳව දැනට වඩා යම් තරමක සුබ ආරංචියක් ලැබෙන්නට ඉඩකඩ පවතින බව පෙනේ. බුද්ධ ග්‍රහය මෙසේ උච්ච චලිතයක් කරා පිවිසීම සාහිත්‍ය ශාස්ත්‍රයේ නවෝත්පාදකයක් ඇතිවන ග්‍රහ පිහිටීමක් වේ. ඒ අනුව ඔක්තෝබර් මාස පළමුවනදා ඔක්තෝබර් මාස 19 වනදා අතර කාල සීමාව තුළ සාහිත්‍ය ශාස්ත්‍රයේ නවෝදය පෙන්නුම් කරන අතර වටිනා ග්‍රන්ථ ජනගත වීම ආදියට සුවිශේෂී ඉඩක් ඇත. තවද ඉහත කාල සීමාව තුළ වටිනා සාහිත්‍ය දරයන් කෙරෙහි සහ බුද්ධිමතුන් කෙරෙහි රටෙහිම අවධානය යොමු වන ආකාරයේ සිදුවීම් වලටද ඉඩකඩ ඇති කරන අතර සාහිත්‍ය දරයකට ජාත්‍යන්තර සම්මානයක් ලැබීමටද ඉඩකඩ ඇත. මේක අමතර ලෙස අපගේ අත්දැකීම් වලට අනුව බුද්ධ ග්‍රහය උච්ච ලෙස හැසිරෙන කාල වකවානුව සරසව ගැටුම් උග්‍රවන බව පෙනේ. ඒ අනුව 2023 වසරෙහි ඔක්තෝබර් මාස පළමුවනදාත් 2023 වසරෙහි ඔක්තෝබර් මාස 19 වනදාත් අතර කාල සීමාව තුළ සරසව ගැටුම් සරසව උද්ඝෝෂණ වැඩි වීමට ඉඩකඩ ඇති අතර ගැටුම් හේතුවෙන් සමහර සරසව වැසී යාමට පවා ඉඩකඩ ඇත. එමෙන්ම බුද්ධ ග්‍රහය උච්ච ලෙස හැසිරීම කාලගුණය කෙරෙහිද ඍජුවම බලපෑ හැකි බව පෙනේ. ඒ අනුව ඔක්තෝබර් මාස පළමුවනදාත් ඔක්තෝබර් මාස 19 වනදාත් අතර කාල සීමාව තුළ වර්ෂාව සම්බන්ධ සුබදායක වෙනස්කම් පෙන්නුම් කරන අතර මෙතෙක් වර්ෂාව නොලැබෙන ප්‍රදේශවලට වර්ෂාව පරිතවන්න ඍදෙයි ඇත. මේ ආකාරයට බුද්ධ ග්‍රහය ඔක්තෝබර් මාස පළමුවනදාත් කන්‍යා රාශිය තුළ උච්ච චලිතයක් ආරම්භ කිරීම අනුව ඔක්තෝබර් මාස පළමුවනදා ආශ්‍රිත සහ ඔක්තෝබර් මාස පළමුවනදායින් පසුව ලැබෙන දින කිහිපය තුළ ජාතික තලයේ ජනතා නියෝජනයන් පිළිබඳව අසුබ ආරංචියකට ඉඩ ඇත. එමෙන්ම මෙම ග්‍රහ ගෝචරය අනුව ඔක්තෝබර් මාස පළමුවනදා ආශ්‍රිත දිනවලදී අධ්‍යාපන සංනිවේදන වාද්‍ය යන අංශ පිළිබඳව සහ කොඩා තරුවන් පිළිබඳව යම් තාක් දුරකට හෝ අසුබ ආරංචියකට ඉඩ ඇත. මෙම 2023 වසරෙහි ඔක්තෝබර් මාස 9වනදා පෙරවර 1:05ට සිකුරු ග්‍රහය සිංහ රාශියට පිවිසෙන අතර නොවැම්බර් මාස 3වනදා පෙරවර 5:13 වෙනතෙක්ම සිකුරු තම සිංහ රාශි චලිතය පවත්වාගෙන යයි. සිකුරු තම නීච රාශිය වන කන්‍යා රාශියට යාබද රාශි වන සිංහ රාශිය තුළ චලිත වීමට ප්‍රසිද්ධ කලාකරුවන්ට අසුබ ග්‍රහ පිහිටීමකි. ඒ අනුව 2023 වසරෙහි ඔක්තෝබර් මාස පළමුවනදාත් නොවැම්බර් මාස 3වනදාත් අතර කාල සීමාව තුළ ප්‍රසිද්ධ කලාකරුවන් පිළිබඳ අසුබ ආරංචියකට ඉඩ ඇත.